සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ මේ ඔබ දකින වීඩියෝ පටය සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ පටය අපිට හම්බ වෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ ඉන්න අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක්ගෙන්. ඉතින් ඔහු කියන විදිහට මේකේ ඊටාම චූටි පොකුණක් තියෙනවා. ඒ පොකුණේ ඉහළින් තියෙනවා අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම පහනක් දැල්ලවුවොත් එහෙම ඒ පහනේ දැල්ල එනවනේ. ආන් ඒ වගේ මේ පොකුණේ කෙලවරකින් ඒ වගේ දැල්ලක් ගිනි දැල්ලක් වගේ දෙයක් තියෙනවා. ඒ ගිනි දැල්ල ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දකින ප්ලේට් එකක් නැත්තම් කෝවකට සම්බන්ධ කරලා දින කෝවක් වහලා දින ප්ලේට් එකක් විදිහට තමයි මේ ගිනි දැල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ගිනි දැල්ල කාලයකදී මේ ගිනි දැල්ල වගේ තියෙන ලකුණ කාලයකදී සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා යනවා. ඒ කියන්නේ මේ පොකුණේ ජල මට්ටම වැඩි වෙනවා කාලයකට සහ කාලයකදී පොකුණේ ජල මට්ටම අඩු වෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම මේ දේ නිර්මාණය කරලා තියෙන්නේ පහන ප්‍රයෝගී කරගෙන. ඒ කියන්නේ පහනේ දැල්ල අඩු වෙනවා වැඩි වෙනවා. අන්නේ ක්‍රමවේදය යොදාගෙන තමයි මෙතන මේ ලකුණ නිර්මාණය කරන්න ඇති කියලා අපිට පුංචි අදහසක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔය කියනවාගේ ගොඩක්ම වෙලාවට යම්කිසි වටිනා කියන දෙයක් තියෙනවා නම් ඒක මොන වගේ දෙයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් ඔබට එවැනි දෙයක් හිතුනොත් එහෙම අපි මෙතනදී හොඳින් හොයලා බලනකොට පහන කියන දේ ලෝකයේ එලියක් කරන්න නැත්නම් ආලෝකයක් ගේන්න සහ ගොඩක් කාලවලට අපි පහනක් කියන එක දල්වන්නේ අපේ තියෙන භක්තිය පෙන්වන්න. ඒක බුදුන් උදෙසා වෙන්න පුළුවන්, දෙවියන් උදෙසා වෙන්න පුළුවන්. ආන් ඒ වගේ අපේ තියෙන භක්තිය පෙන්වන්න තමයි මෙතනදී අපි ගොඩක් කාලවලට පහන් කියන එක භාවිතා කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ලොකේෂන් එකේ යම්කිසි මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම භක්තිය පෙන්වන්න පුළුවන් දෙයක් වෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඒක සමහරක් විට පිළිමයක් වෙන්න පුළුවන් වෙයි, නැත්නම් තවත් අතකින් ගත්තොත් එහෙම ඒ විදිහට පූජාමය කටයුතු සඳහා භාවිතා කරන දෙයක් මෙතනදී තියෙන්න පුළුවන් වෙයි. ඉතින් ඒක ගොඩාක් කාලවල මේ පිළිම කියන එක දේව පිළිමයක් හා නැත්නම් බුද්ධ ප්‍රතිමාවක් වෙන්න පුළුවන්. අපිට නිශ්චිතව කියන්න බෑ මෙතන තියෙන තොරතුරුත් එක්ක. ඉතින් මෙතනදී අපිට තව දෙයක් පැහැදිලි කරගන්න පුළුවන්, මේක තියෙන්නේ ගෙදරක් ළඟම. ඉතින් මේ ගෙදර යහපැත්තෙන් අපිට හොඳින් බැලුවොත් එහෙම දුරින් ගෙදරක් පේනවා. ඒ වගේම තමයි මේ ගලේ කොටසක දැනටත් රෙදි වනලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට තේරෙන දෙයක් තමයි මේක පෞද්ගලික ඉඩමක තියෙන සහ එදිනදා පරිභෝජනය කරන ඉඩමක්. ඒ කියන්නේ ගොඩක් කාලවලට මේක මේ සාමාන්‍ය පිරිසක් ඉන්න ගෙදරක්. ඒ කියන්නේ මේක අතෑරලා දාපු ඉඩමක් නෙවෙයි, මේක සාමාන්‍ය විදියට යූස් කරන ගෙදරක්. ඉතින් ඒක නිසා මෙබැනි ලොකේෂන් වල තමන් මේ වගේ දෙයක් තියනවා කියලා. දැන් මෙතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. එකක් තමයි මේ වීඩියෝ පටය යකුල රාවණා channel එකට යවපු එකක් නෙවෙයි. එතකොට මේ වීඩියෝ පටය හම්බ වෙලා තියෙන්නේ අපි ප්‍රාදේශීය වාර්තාකරුවෙකුට. මේක පොළොන්නරුවේ ප්‍රදේශයේ තියෙනවා. එතකොට මීට කලින් මේක අනුරාධපුර ප්‍රදේශයේ තියෙනවා කියලා අවිල්ලා තියෙනවා. ඊට කලින් මේක මොඩරාගල තියෙනවා කියලා අවිල්ලා තියෙනවා. ඉතින් මේකේ නිශ්චිතව ඒක නිසා එක තැනකට කොටු වෙන්න බෑ. මේකේ වටපිටාව බැලුවත් ලොකුවට කඳු අපිට පේන්නත් නැහැ. සාමාන්‍ය පුංචි කඳු ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා නිශ්චිතව අපිට කියන්න බෑ මේ ලොකේෂන් එක කොහේද කියලා. ඒ වගේම තමයි මේකේ හොඳින් අපි බැලුවත් එහෙම මේකෙදී වටපිටාවේ ගෙවල් පේනවා සහ මිනිස්සු පේන්න තියෙනවා මේ වීඩියෝ පටයේදී. ඉතින් මෙවැනි විදිහට තමන්ගේ තමන් ජීවත් වෙන ඉඩමේ මෙවැනි වීඩියෝ පට අරගෙන මේක සමාජ මාධ්‍ය හරහා ගොඩක්ම වෙලාවට ටෙලිග්‍රෑම් කියන එක භාවිතා කරන, ඊට අමතරව WhatsApp කියන එක භාවිතා කරගෙන ගොඩක් මේවා ෂෙයා කරන, ඉමෝ එකෙත් භාවිතා කරලා ෂෙයා කරනවා කියලා අපිට අහන්න ලැබුණා. නමුත් වැඩිපුරම භාවිතා කරන්නේ ටෙලිග්‍රෑම් එකයි WhatsApp එකයි කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ. ඉතින් ඔන්න ඔය දෙක භාවිතා කරලා මෙවැනි දේවල් සමාජගත කරන එකෙන් එකක් ඔබගේ ඉඩමට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. අනික තමයි මේ වීඩියෝ පටවල ඉන්න ඔබට බලපෑමක් වෙන්න පුළුවන්. මොකද සමහරක් විට පුංචි දෙයක් ඇති ඕක නිධානයක් තියෙනවා. මෙහෙමයි නිධානය ගන්න පුළුවන් කියලා ඔය කට්ටියත් එක්ක එකතු වෙලා
තමන්ගේ ජීවිතයට අවදානමක් කියන්න පුළුවන් වෙයි. ඉතින් මෙවැනි දේවල් තමන්ගේ ගෙවල් වල තියෙනවා නම් පුළුවන් තරම් නුවණ තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හොඳම දේ තමයි කරන්න තියෙන මෙවැනි ලොකේෂන් වල තියෙන දේවල් වහලා දාන එක. ඉතින් ඒකට හේතුව තමයි තමන්ට ආදායම් මාර්ගයක් ඇති මොනවා හරි ක්‍රමයකට යම්කිසි ආදායමක් මේ වෙනකොට ලැබෙනවා ඇතිනේ. ඉතින් එවැනි ආදායමක් ලැබෙන ඔබට සමහරක් විට අවසානයේදී තමන් සතුටින් ජීවත් වුණ ඒ සතුටක් නැති වෙන්න පුළුවන්. ඒක තමන්ගේ පවුලේ අයට විවිධ විදියට මේ දේවල් වලින් ඇති වෙන බලපෑම ඉතාම ජීවිත අවදානමක් පවා ගේන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම තමයි නීත්‍යානුකූල පසුබිමින් එල්ල වෙන බලපෑමකුත් තියෙන්න පුළුවන් වෙයි විශාලව තියෙනම. ඉතින් ඒක නිසා මෙවැනි දේවල් වලට මෙවැනි වීඩියෝ පට ඉදිරිපත් කරන්න එපා කියන එක තමයි අපේ නම් පෞද්ගලික මතය. මොකද ගොඩක් වෙලාවට මේකෙන් ලොකු ජීවිත අවදානමක් තියෙන නිසා. ඉතින් අද දවසේදී මේ වීඩියෝ පටෙන් ඔබ පුංචි හරි දෙයක් ඔබගේ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ එක දැනන් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලා එන්නම්. ඕකේ, තැන්ක් යූ.